ආයිබෝඩ් මිත්‍රවරුනි වර්ල්ඩ් කප් ෆයිනල් මැච් එක ඔයාලා හැමෝම බලන්න ඇති නේද මට මාර ෂුවර් මේක බලන අහන ඔයාලා මාර ආතල් එකක් ගන්න ඇති අපේ ටීම් එක වේලාසනින් ගෙදර ආවත් ඇයි ඉතින් එච්චර සතුටක් ඔයාලට දැනුනේ හරිනම් අසල්වැසි ඉන්දියාව පරදිනකොට දුකක් දැනෙන්න එපයි ඒ වුණාට එහෙම වුණේ නැහැ ඉන්දියා ටීම් එක ග්‍රවුන්ඩ් එකේ හැසිරුණු විදිය මතක් වෙනවා ඇති එයාලා හිතුවේ ලෝකෙට පෙන්නුවේ අපි තමයි අපරාජිත ටීම් එක අපිත් එක්ක කාටවත් ගහන්න බෑ ක්‍රිකට් ලෝකේ රජ්ජුරුවෝ අපි තමයි මෙන්න මේ විදිහට තමයි භාරත පුත්තු හැසිරුනේ ඒ විතරක් කිය එක එක මාධ්‍ය ජවනිකා දාලා අපි තමයි ක්‍රිකට් ඔස්ටාර්ලා කියලා මුළු ලෝකෙටම පොඩි ගොම්පාට් එකක් මෙයාලා දැම්මා හැබැයි ඉතින් ෆයිනල් මැච් එකේදී ඕස්ට්‍රේලියාවෙන් ලස්සන සංග්‍රහයක් ලැබුණා වර්ල්ඩ් කප් එක පටන් ගත්තු වෙලාවේ ඉඳලා එයාලා හිතුවේ අමුතුම උද්දච්ච ලෙවල් එකක අනික ඉතින් එයාලා ගහගෙන ගහගෙන ආවත් එක්කනේ හැබැයි ෆයිනල් මැච් එකේදී මොකද වුනේ අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා සත්කාරක ඉන්දියාව මොකක්ද කළේ ඒ තමයි ඉන්දියාවට වාසි වෙන විදියට තමයි පිච් එක හදන එකේ ඉඳලා එයාලා ප්ලෑන් කළේ ඒ විතරක් නෙවෙයි විනිසුරුවන්ගේ හැසිරීම විනිසුරුවන්ගේ තීරණත් ඉන්දියාවට වාසි වෙන විදියට තමයි හම්බ වුනේ අනික ග්‍රවුන්ඩ් සපෝට් එක මේ ගැන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ගේ සෝෂල් මීඩියා වල එක එක දේවල් විවේචනය කරලා දාලා තිබුණා අනික ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ අප්‍රසාදය එල්ල වුනේත් ඉන්දියාවට කොහොම හරි ඉන්දියාවේ බෝලින් ඇටෑක් එක නම් හොඳයි අපේ කට්ටිය ඒ බෝලින් ඇටෑක් එක ඉස්සරහා කුජීත වුණානේ ඒ විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් ටීම් පවා මේ බෝලින් ඇටෑක් එකට බය වෙලා හිටියේ එහෙමනම් ෆයිනල් එකේදී මොකද වුනේ මෙතන තියෙන ප්‍රධාන රහස ඔයාලටත් තේරෙනවා ඇති ඒ තමයි පිච් එක ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් මේ ගැන සැලකිලිමත් වුණා ඉන්දියාව සහභාගී වෙච්ච සෙමි ෆයිනල් ෆස්ට් මැච් එකේදී රෝහිත් ශර්මා ඉන්දියානු නායකයා මැච් එකට කලින් ඇවිල්ලා පිච් එක චෙක් කරනවා මම මේ කියන්නේ නිව්සීලන්ඩ්ලත් එක්ක ගහපු මැච් එකේදී තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ ගැන ICC මාධ්‍යවේදියෙක් මෙන්න මෙහෙම කියලා තිබුණා. රෝහිත් ශර්මා ඇවිල්ලා පිච් එක චෙක් කරලා මෙන්න මේ පිච් එකේ ගහමු කියලා තිබුණා. ඉතින් රෝහිත්ගේ මේ පෞද්ගලික තීරණය ICC එකත් ක්‍රියාත්මක කළා. ඉතින් පිච් එක වෙනස් කරන එක ICC එකේ තීරණයක් වෙන්න ඕනනේ. හැබැයි ICC එක ක්‍රියාත්මක කළේ රෝහිත් ශර්මා කියපු දේ. ඉතින් මෙන්න මේ කතාව සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩින් වුණා එලියට එන්න ගත්තා. ඉතින් මෙන්න මේ කතාවත් එක්ක දෙවෙනි සෙමි ෆයිනල් මැච් එක තිබුණේ ඕස්ට්‍රේලියාව සහ සවුත් අප්‍රිකාවත් එක්ක. එතනදී යම් කිසි සැකයක් ආවා. ඉන්දියාව මේ සෙල්ලම කරන්නේ එහෙම නැත්නම් වාසිය ගන්නෙ පිච් එකෙන් බව. ඒ කියන්නේ මුං ඉන්දියාව පිච් එකෙන් තමයි මැච් එකේ වාසිය ගන්නෙ. ඉතින් මේක පැට් කමින්ස් තේරුම් ගත්තා. ඒ නිසාම ෆයිනල් මැච් එක පටන් ගන්න කලින් ඔයාලා දකින්න ඇති ඕස්ට්‍රේලියානු නායකයා පිච් එක චෙක් කරනවා ෆොටෝ ගහනවා එක සෙල්ලමයි රෝහිත් ශර්ම ඇවිල්ලා පිච් එක චෙක් කළාට වැඩක් උනේ නැහැ ඇයි ඒ ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියලා තිබුණා අපි ෆයිනල් මැච් එක ගැන විශේෂයෙන් බලනවා මොකද අපිට ක්‍රිකට් හරි විදියට ක්‍රිකට් විදියට ගහන්න ඕන ඉන්දියාවට ඕන විදියට පිච් එක වෙනස් කරලා තියෙනවා මීට පෙර ෆයිනල් මැච් එකේදී එහෙම වෙන්න බෑ එහෙම දෙයක් ෆයිනල් මැච් එකේදී වෙන්න දෙන්න බෑ ICC එක තමයි මේ හැමදේම තීරණය කරන්නේ ඉන්දියා ටීම් එකට ඕන විදියට පිච් එක වෙනස් කරන්න බෑ ඒ විතරක් නෙවෙයි ක්‍රිකට් වලට අදාළ නොවන යම් දෙයක් සිද්ධ වුණොත් ඒ පිළිබඳව කටයුතු කරන බව ඉන්දියා මාධ්‍ය ඉස්සරහා ඕස්ට්‍රේලියානු නායකයා කිව්වා. ඔන්න ඔය හේතුව නිසා ඉන්දියාවට අවශ්‍ය දේ කරගන්න බැරි වුණා. මොකක්ද ඉතින් ඒකේ ප්‍රතිඵලය? ඉන්දියා සෙට් එකට සිද්ධ වුණා ඕස්ට්‍රේලියාව ඉස්සරහා දන ගහන්න. හරි කොහොම වුණත් තව විස්තර කියන්න ඕන නැහැ. මාධ්‍ය සාකච්ඡාව ටිකක් දිගින් දිගටම ගියා. ඒකට ඉන්දියා නායකයා ඇතුළු බලධාරීන් ටිකක් බය වුණා. පස්සේ උන් බැලුවේ ග්‍රවුන්ඩ් සපෝට් එකෙන් මොකක් හරි සෙල්ලමක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ග්‍රවුන්ඩ් සපෝට් එකනොත් එහෙම කරන්න බැරි වුණා. ඒකට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකටර්ස්ලා නවන්න බෑ. හොඳ මානසිකත්වයක් ආත්ම විශ්වාසයක් තියෙන අය තමයි ඕස්ට්‍රේලියානුවන්. කොහොම වුණත් ඕස්ට්‍රේලියාව ලෝක සූර්යයන් වුණ එකට ඔයාලා අපි විතරක් නෙවෙයි මුළු ලෝකයම හදවතින්ම කැමති බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒකට හේතුව ඉන්දියාවේ උද්දච්චකම්. ඉවසීම මනුස්සකම මහත්මා ගතිය සාධාරණත්වය ඉක්මනින්ම ඉන්දියා කණ්ඩායමට ළඟා වේවා. එතකොට
ඉන්දියාවෙ ඔයාලට ශ්‍රී ලාංකික අපිත් මුළු ලෝකයක්ම ආදරය කරයි. ගින්නෙන්නම්.